මිලියන 18.8 නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න මල්පිරි රෙසිඩන්ස් නම ලයිෆ් බොයි වෙනිවල් සහ කොමාරිකා විශේෂ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි එහෙමනම් මුදල් ඇමතිතුමනේ ස්ථිර විසඳුම කොහෙද මොකක් හරි විකුණලා කීයක් හරි හොයාගන්න එකද කටාරකෙන් චීනෙන් ඉන්දියාවෙන් අතමාරුවක් ගන්න එකද ඒක නෙමෙයි මොනවද තව කරන්නේ දැන් බලන්න ඕගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ කියලා ආනයන තහනම් කරනවා දැඩි සීමා පනවනවා ඩොලර් මිලියන 400ක් ඉතිරි කරගන්න පොහොර නැවැත්තුවා මම අහගෙනයි පීබී ජයසුන්දර නැයිතුමා කියනවා මේ පොහොර අවශ්‍ය නැහැ ඒකෙන් මෙච්චර ඉතුරු කරගන්න පුළුවන් කියලා ඩොලර් ඉතුරු කරගන්න ගෑස් ගේන්න ඩොලර් දුන්නේ නැහැ. මොකද උනේ කියලා අපි කවුරුත් දන්නවා. දැන් කිරිපිටි නැහැ. අපේ මේ මුදල් ඇමතුමා කිව්වා එන අවුරුද්දටත් කිරිපිටි ගේන්න සල්ලි ඉල්ලන්න එපා කියලා. ගම්මන්පිල ඇමතුමා කියනවා ටික දවසකින් තෙල් ගේන්න ඩොලර් නැහැ කියලා. එතුමා කියනවා රුපියල් වලින් තෙල් ගේන්න කවුරු හරි හොයලා දෙන්න කියලා. ඖෂධ නැහැ. මට පුද්ගලයේ දිගින් දිගටම කතා කරනවා මගේ ඇස් දෙකට කඳුළු වෙනවා. ඇත්ත වශයෙන්ම දුකයි. එතුමා කතා කරලා කියනවා එතුමාගේ බිරිඳ කැන්සර් හොස්පිටල් එකේ ඉන්නේ කියලා. රොඩ්රිගෝ කියලා මහත්මේ මේ මොරටුවේ. එයාගේ නෝනට බෙහෙත් නැහැ කියලා. මොකද්ද කරන්න කියලා අහනවා. ඒක තමයි ඇත්ත කතාව. තව ටික දවසකින් අමුද්‍රව්‍ය නැතුව අන්තර්භාණ්ඩ නැතුව මේ තියෙන අපනායනයත් නැති වෙනවා. එතකොට තවත් යා වරායෙන් කන්ටේනර්ස් ගේන්න බෑ. ඒව හිර වෙලා මනි එක්ස්චේන්ජ් එකෙන් රුපියල් ඩොලර් එක 230ට 240ට දැන් අරගෙන හිටියා. දැන් ඒ කට්ටිය රේඩ් කරලා. අද තියෙනවා ඉකොනොමි නෙක්ස්ට් එකේ මේ ආටිකල් එක. ඒගොල්ලෝ කියනවලු මේක මේ මේ පාතාලයට යනවා කියලා දැන් මනි එක්ස්චේන්ජ් එක. ඒකල කියන මනි එක්ස්චේන්ජ් එක තිබුණේ අපිට ලීගල් බට් ඉට් ඉස් ගෝයින් ටු ද ද ද අන්ඩර්වර්ල්ඩ් කියලා කියනවා අන්ඩර්වර්ල්ඩ් එකට දෙන්න නරකයි මේ ඩොලර් හුවමාරුව හෙටරින් ද වෙනකොට ඩොලර් කොහොමත් නැති වෙනවා ඊට පස්සේ අපි මොකද කරන්නේ ඔය වැඩේ තව මාස කිහිපයක් කරත් ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමක් සිද්ධ වෙනවා ඔබලාට පාලනය කරගන්න බැරි සමාජ කැළඹීමක් එනවා ගරු සභාපතිතුමනි මොකද වැඩිපුරම මේකේ වේදනාව තියෙන අඩු ආදායම් ලාභීන්ට අමාරු වෙලා තියෙන දුප්පත් මිනිස්සුන්ට පොහොසත් මිනිස්සු කොහොම හරි ඒගොල්ලන්ගේ සේවිංස් තියෙනවා ඒගොල්ලන්ගේ ස්ටොක් මාකට් වල ගහපු එව්වා තියෙනවා එව්වන් ඉන්න පුළුවන් හැබැයි අසරණ මිනිස්සුන්ට මගේ බණ්ඩාරනායකපුර හරි ඉන්න ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන ගෙවල් වල ගෘහමිහිමියන්ට මේකෙන් ගොඩේන හැකියාවක් නැහැ මෙහෙම ගියොත් මුදල් ඇමතිතුමනි මිනිස්සු පාරට බහි දාස් ගානේ එතකොට සමහර විට ඔය කට්ටිය හමුදාව දාන්න ඉඩ තියෙනවා අපිට අමතක වෙලා නැහැ රතුපස්සල මුදල් ඇමතිතුමනි කටුනායක මීගම මහා ව්‍යසනයකට එන්න පුළුවන් කරුණා කරලා තේරුම් ගන්න පැලැස්සර විසඳුම තවදුරටත් කරන්න බෑ ඩොලර් ණය වලට තියෙන දොරවල් ඔක්කොම වැහිලා මම දැන් මහින්දානන්ද මගේ මිත්‍ර ඇමතිතුමාට ලයිබ්‍රියේ පෙන්නවා ජනවාරි මාසයේ කල්පිරණ බැඳුම් කරේට annualized interest එක හම්බ වෙනවා 100ට 166 ජීවිතේ කිසි දවසක මෙහෙම කිසි රටකට වෙච්ච කද්දයක් මට නම් දන්නේ නැහැ දැන් හෙට අනිද්ද ඇමරිකාවේ පොලිය අනුපාතය ආයෙත් වැඩි වෙනවා එතකොට මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා එහෙමනම් ස්ථිර විසඳුම මොකද්ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය අමාරුයි තමයි අපිට මේක කරන්න ඒ කියන්නේ දේශීය පාරිභෝජනය අඩු කරන්න වෙනවා ඒක මූලික කාරණාවක් වෙනවා ඉතුරු කිරීම වැඩි කරන්න වෙනවා මේ මේ මම කතා කරන්නේ පුද්ගලික අංශය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ රජය ගැන මොකද මම ඔබතුමාට පෙන්නවා අවුරුදු 70ක් තිස්සේ මේ ප්‍රශ්න මූලික වෙලා තියෙන්නේ ඒ රාජ්‍ය මූල්‍ය විනයක් නැතුව වැඩ කිරීම ඒත් එක්කම දේශීය නිෂ්පාදනය වැඩි කරන්න වෙනවා හැබැයි honorable member you have 2 more minutes thank you sir හැබැයි අමතක කරන්න එපා ඒ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ විදේශීය පරිභෝජනයට ඒ කියන්නේ අපනයනයේ ශීඝ්‍රයෙන් වැඩි කරන්න වෙනවා විදේශ විනිමය හොයාගන්න. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ නැවත ගොඩනැගීමේ ප්‍රධාන සාධකයක් වෙනවා. හැබැයි ඒකන මතවාදය වෙනස් වෙන්න ඕනේ. මේ තාප්ප ගහලා මේ වැඩේ කරන්න බෑ බැසිල් ඇමතුමා. අපි පාලම් බඳින්න ඕනේ. මම ඔබතුමා සමග එකඟ වෙනවා. ඔබතුමාගේ අලුත් දැක්මත් එක්ක අපි කොහොමද ලංකාව ලෝකෙට එකතු කරන්න කියලා. හැබැයි ඒක කතාවට සීමා වෙලා හරියන්නේ නැහැ. මොකද අපේ විශාලතම අධිභියෝගයේ විදේශ ණය අපේ යම් ප්‍රමාණයක ගෙවුන් ශේෂයේ මේ වර්තන ශේෂයේ හිඟය තිබුණාට කමන්නේ මොකද ආයෝජන ඉතිරි කිරීම හිඟය පියවන්න විදේශ ඉතිරි කිරීම ලබා ගන්න වෙනවා එතකොට මේ මුදල් ණයට ගත්තත් ආයෝජනයට ගත්තත් යොදවන්න පුළුවන් වෙන්නේ විදේශීය පරිභෝජනය සඳහා ඒ කියන්නේ අපනයනය සඳහා මන් දන්නේ තේරෙනවද කියලා මං කියන දේ ඒ කියන්නේ ඔය ගන්න දැවැන්ත ණය ආයෝජන ගෙනල්ලා මේ වෙලාවේ පාරවල් හදන එකේ වැඩක් නැහැ ඒක වැඩක් නෑ ඒක තාර්කික නෑ ආර්ථික විද්‍යානුකූලව ඒක තාර්කික නෑ අපාර්ට්මන්ට් හදලා වැඩක් නෑ ප්‍රාදේශීය සභාවට සල්ලි දීලා වැඩක් නෑ ප්‍රශ්නෙට පිළිතුර එතන නෙමෙයි
प्रश्न नय सह आयोजन अपनायने सदहा कर्मांत वल्ट व्यंकरा ఐటీ ఎక్స్పోర్ట్ వల్ట వెంకరన్నోని డాలర్ గేన వ్యాపృతి వల్ట వెంకరన్నోని ఐ యామ్ ఫినిషింగ్ ఇన్ 1 మినిట్ ఏమనా ఏకై అభియోగ్య నమత్ కొహమద ఓయ ఆత్యవశ్య ప్రతిసంస్కరణ కరణ కెతికాలీనవ జంటావట దనట గలపుం వేదనవ అమమ కర గాండోని బికాజ్ ఇట్స్ గోన్ టు బి పెయిన్ఫుల్ అండ్ హౌ ఆర్ వి గోన్ టు డీల్ విత్ ఇట్ సహనదాయి జాత్యంతర మూల సహాయక అబిట అవశ్య వెనో ఏత్ ఎక్కమ గేమ్ శేషే తత్వే యాన్ నమత్ ప్లీజ్ వైండ్ అప్ కెన్ ఐ హావ్ 1 మోర్ మినిట్ సర్ ఓకే హి సేస్ ఓకే రైట్ జాత్యంతరేట నవత శ్రీలంకావ గాని విశ్వాసයක් గొడనగెన్నోని ఏ జాత్యంతర మూల సహాయోగ్య అవశ్య వెనో ఏ సందహా బహో విశేషజ్ఞో කියන්නේ අපි විශ්වාස කරන්නේ ඔබට තියෙන එකම විකල්පය జాత్యంతර අරමුදලට ගිහිල්ලා ආර්ථිකයේ ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලක් එහෙමත් නැත්නම් ස්ටැබිලයිසේෂන් පැකේජ් එකක් ලබා ගන්න ඒක 2020 නොවැම්බර් මාසේ අද වගේ දවසක මම ගිය අවුරුද්දේ මේ බජට් ස්පීච් එක කරනකොට කිව්වා එදා ගියානම් ගරු බැසිල් මුදල් ඇමතුමා මෙච්චර වේදනාවක් දැනෙන්නේ නැහැ දැන් අද බොහෝ දෙනා විශ්වාස කරනවා IMF එකට ගිහිලා ප්‍රශ්න විසඳන්න බෑ කියලා මම සභාගත කරන්න කැමති අද ලංකාදීපේ මුල පිටේ විජේවර්ධන මහත්මයා කියනවා IMF යන්නත් ප්‍රමාද වැඩි කියලා එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න සිද්ධ වෙනවා මාස 24කට 36කට ණය ගෙවීම පස්සර දාන්න වෙනවා ඒ කාලේ ජනතාවට හුස්ම ගන්න හැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙම කරොත් විතරයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් වෙලාව නැති නිසා මම නවත්වනවා. I'm going to stop. එතකොට අපිට සහනදායි ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් වැනි ආයතන වලින් දීර්ඝකාලීන සහන ලබා ගන්න පුළුවන් වෙනවා. වග කියන විපක්ෂයක් හැටියට අපි වැසිල් ඇමතුමා මුදල් ඇමතුමා අපි ඔබතුමාට කියනවා අපේ නායකයා අද කිව්වා මේ රට ප්‍රශ්නක ඉන්නේ මේ රටේ ප්‍රශ්නේ බේර ගන්න අපිට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය නම් අපි ඒ සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා කියමින් ඔබ මේ කාලයට ස්තුතිවන්ත වෙමි සියලු පහසුකම් වලින් සපිරි අධි සුකූප භූමි නිවාස සංකීර්ණය මල්බෙරි රෙසිඩන්ස් බැංකු පොලිය අඩුම වෙලාවේ මිලියන 18.8ක නිවස ලක්ෂ 5ක් ගෙවා දැන්ම වෙන් කරවා ගන්න